මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති ප්‍රනේ අවසන් නිල ප්‍රතිඵලය අද පස්වරුවේ නිවේදනය කළා. අද පස්වරු තුන වන විට ජනාධිපති වරුණේට ඉදිරිපත් වූ සියලුම ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබුණා. සියලු අපේක්ෂකයින්ගේ පැමිණීමත් සමග අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළා. ඡන්ද 69 ලක්ෂ 24,250ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය බැවින්ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගන්නා ලද බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සාමාජික එන්.ජේ. අබේසේකර සාමාජික එස්. රත්නජීවන් එච්. හූල් යන අපි මේන් දැන් ප්‍රකාශ කර සිටිමු. තේරීපත්තු ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඔබතුමා කටයුතු කරනු ඇතැයි මුළු රටේම ජනතාව වෙනුවෙන් සහ අපි සියලු දෙනාම් වෙනුවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු. මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලීමක්ද කළා. ගරු තේරීපත්තු ජනාධිපතිතුමනි, මෙම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීම් වල හරය රඳා පවතින්නේ ඡන්ද විමසීම් නීති ශක්තිමත් වන්නේ නම් පමණකි. ඒ සඳහා ඔබතුමා කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ජනාධිපතිවරයා ලෙස තේරීපත්තු ඔබතුමා ඒ සියලුම පුරවැසියන් දේශපාලනඥයන් සියලුම රාජ්‍ය නිලධාරීන් එක්ව අපගේ රට අපගේ රටේ නාමයෙන් දැක්වෙන ප්‍රජාතාන්ත්‍රික රටක් වශයෙන් පවත්වා ගැනීමට මුළු රටම මෙහෙවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ගරු තේරීපත්තු ජනාධිපතිතුමනි, අවසාන ඉල්ලීම. ගරු තේරීපත්තු ජනාධිපතිතුමනි, අතුරුදන් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා ක්‍රියා කරනු මැනවි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද එහිදී අදහස් පළ කළා. තීරණාත්මක මැතිවරණයක් අවියසදී හදපිරි ගරුත්වෙන් රටේ පොදු ජනතාවගේ තීරණයට හිස නමමින් හත්වන ජනාධිපතිවරයා හැටියට පත්වුණු අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මගේ සුභ පැතුම් මේ අවස්ථාවේදී එකතු කරන්නට කැමැතියි. මේ අවස්ථාවේදී රට පුරාවටම මා කෙරෙහි විශ්වාසය තබමින් මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් හැටියට සහභාගී වුණු සියලුම ශ්‍රී ලංකාවාසී ජනප්‍රජාවට මගේ ස්තුතිය ඒ වගේම ගෞරවය මම මේ අවස්ථාවේදී පුද කරන්නට කැමතියි. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වුණු සියලුම දේශපාලන පක්ෂවල සමාජික සමාජිකාවන්ට සාමකාමී පරිසරයක් තුළ හිරිහැරක් හෝ කරදරයක් නොවන ආකාරයට කටයුතු කිරීමට ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නටයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. විශේෂයෙන්ම නිදහස සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාටත් සමාජිකින් දෙපළටත් ඒ වගේම කොමසාරිස් ජෙනරාල්තුමාට ලේකම්තුමාට මැතිවරණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ටත් මෙයට සහභාගී වුණු සියලුම රාජ්‍ය නිලධාරී මහත්මීන්ටත් මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින් අභිනව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සියලුම ජනප්‍රජාව සියලුම ජාතීන් සියලුම ආගම් එක්සේ සත් කරගෙන සෞභාග්‍ය සම්පන්න ස්වෛරී සුඳුරු මාතෘභූමියක් නිර්මාණය කරන්නට සිවිල් පුරවැසියෙක් හැටියට ඉදිරි කාලයේදී මට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන්නට කටයුතු කරනවා කියමින් මේ මාතෘභූමියට ජයෙන් ජයමත්ත්වත් වේවා කියමින් මම නිහඬව තේරීපත්තු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාව තමන් කෙරෙහි තිබූ විශ්වාසය සුරකින්න බවයි. මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ මහ ජනතාව මා කෙරෙහි විශ්වාසය තබලා ඔබගේ නව ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීම පිළිබඳව ඔබ මා වෙත තිබූ ඒ විශ්වාසය ඒ අයුරින්ම මම ඉටු කරන බව සියලු දෙනාටම දන්වන්නට කැමැතියි. මා ජනතාවට ඉදිරිපත් කළ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ඒ සියලුම කරුණු මගේ දුර කාලය තුළදී ක්‍රියාත්මක කරන බව මම ඔබ හැමටම සතුටු යන්නට කැමැති. අපේ සභාපතිතුමා මතක් කර දුන් පරිදි මේ රටේ පැවැත්විය යුතු මැතිවරණ නියමිත කාලය තුළදී පැවැත්වීමට මාගේ සම්පූර්ණ සහාය මෙම සභාවට දෙන බව මතක් කරන්නට ඕනේ. මට ඡන්දය දුන්නු අය පමණක් නොව මට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු සියලුම රටවැසියාගේ ජනාධිපතිවරයා බව මම හොඳින්ම
තේරුම්ගෙන තිබේ. එනිසා ආගමක් ජාතියක් ගැන නොතක ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ රටේ ඉන්න සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කිරීමට මා බැඳී ඇති බව මා හොඳ ආකාරව දන්නෙමි. ඒ කාර්ය ඒ අයුරින් මිටු කිරීමටම වග බලා ගන්න. අදාස් ප්‍රකාශ කරන ලෙස මම කුසීල් මුබ